නමුතස්ස භගවතවරහතු සම්මා සම්බදස්ස වාසනාවන්ත සෙදහැවත් පින්වතුනේ අපේ මේ ජීවිතයේ ලස්සන කරන ලස්සන ගුණයක් කීකරුකම කියලා කියන්නේ. කීකරුකම නිසාම නහතමානීකම තටගැ කීකරුකම නිසාම අහිංසකකමකුත් හටගන්න. කීකරුකම කිය කියන්නේ සුන්දර ගුණයක් නිසා ඒක ආරක්ෂාවකුත් හැදෙනවා. කීකරු තැනෙත්තාව නුවනැත්තන්ගේ ප්‍රසංසාාවටත් ලක්වෙනවා. කොටින්ම කීකරු කෙනෙක්ෙන්වන නුවනැති කෙනාට ඒ කීකරු කෙන වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න හිත නැමෙනවා ෙනවා. අේ මේෙනාක කිව්වත් හතාගනී කීකරුකුම මෙච්චර ලස්සනයි. කොටිම ලෝතරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ සමීපයේ කීකරුකම තිබුණු අය සම්බුදු මුවමඩ ලිනුත් ප්‍රසන්සා ලැබවා. එනිසා කීකරුකම කියන ලස්සන ගුණට අප ආස කළ යුතුයි. දුර්ගුණ ඇත්තේ නො අකීකරුකම කියලා. අකීකරුකම නිසා මානක්කාරකම හටගන්න. අකීකරුකම නිසාම අහිංසලකම නැතිවලයන. කරුකම කියලා කියන්න අගුණ ධර්මයන්නේ එනිසා කිසි ආරක්ෂාවක් නැතුවෙනවා.ඒ අකීකරුකම නුවනෙත්තන්ගේ ගරහාාවට ලක්වෙනවා. අද අපි ඉගෙනගන්න නුවන වැඩෙන බෝසත් කතාව කේකරුකමේ සුන්දරත්වය ගැන හරි ලස්සන්ට විස්තර වෙන ජාත කතාව තිපල්ලත් මිග ජාතකය. උගුලට අහුනාට පස්සේ මැරුණා වගේ නිදාගෙන හිටපු මවාගේ කතාව ොඩාක් සන්තෝසවිට අද ධර්මදානය කරන පිංවතුල්ලා නිරන්තරෙන් ධර්මදාන පින සිද්ධ කරන ඩුබායිහි සේවෙන් නියුතුූ පින්වත් නිල්මිනේ විජය සිංහදීනී ඇතුළු ඒ පවුලේසිියලු දෙනා විසිනුයි අදත් මේ ධර්මදානය සිද්ධ කරන්නේ. අද දවසට මිය පරලෝ ගොස් වසර හතල සටක් සම්පූර්ණවන. එත්දහස් නමසය හැත්ත පහි මැයි දහාටවැනිදා මියගිය පින්වත් සෙස්ලින් කුරුප්පු මැතිනියගේ පරලෝ ජීවිත මේ පිනෙන් සැපවත්වේවා කියන ප්‍රාර්ථනා වෙනුවී අද ධර්මදාන පින සිද්ධ කරන්නේ මේ ධර්මදානය නිසා නුවනැති පිරිස, අකීකරුකමේ ආදීනොවතේරුම් ගනීවේ. කේකරුකමේ වටිනාකම තේරුම් ගැනීවි. අකීකරුකම නම්මු දුර්ගුණේ බැහැර කරලා, කීකගෘුක්කම නම්මු, සුව්චකම නම්මු සුන්දරගුණේ ඇතිකර ගැනිී නිසා ධර්මදානය කරන ඔබට ගොඩාක් සතුටින් පුළුවන්. අප මේ කරන්න ධර්මදානය පින්වතුනේ බුදුරජාණන් වහන්සේ වන්නනා කළේ සබ්බදානං ධම්මදාන්න ජනාති කියනේ. හැමදානයෝ පරදවා ධර්මදානය දිනන්නේ හේතුවම කත්ත. මේ ලෝකයේ අනිදදේවල් දීල්ලා දෙන්ඩ බැරි දෙයක් ධරමේ දුන්නහම අපට දෙන්න පුළුවන්. කනබොන දේකින් දෙන්න පුළුවන් බොහොම පොඩි දෙයයි. ගෙවල් දරුවල් හදල දෙන්න පුළුවන්නේ බොහොම පොඩි දෙය. දුම් පැදුම් අරන්දී ල දෙන්න පුළුවන්න්නේ බොහොම පොඩිදැයි මනුසයන්ට මිළමු දල් දුන්නා දෙෙන්න්න පුළුවන්න්නේ බොහම පොඩිදයි. ධර්මය දීමිින් ප්‍රඥ්ඥාව ලබා දුන්න වෙනවා. ධර්මයේ දීමිං සැනසිල්ල ලබා දුන්න වෙනවා. ධර්මය දීීමින්ං සියල්ලු ප්‍රශ්නවල නිමාව දුන්න වෙනවා. ධර්මය දන්දීමින් අඳුරු ජීවිත ආලෝකමත් කලා වෙනවා. ඉන් මේමගේ ෙලවක් නැතුව කියන්න පුළුවන් දර්මයේ දන්දීමෙන් ලැබෙන දේවල්. එනිසා ගුඩාක් සතුට වෙන්න එබන්ඳ උතුම් ධර්මදානය අදත් අපට කරගන්ට ලැබනා කෙල හිත සතුටු කරගන්ට බණපදේශ්‍රවනය කරට පළමු අපි අපගේ කල්්‍යයානු මිත්‍ර ගුරු දෙවිඳදුන්ට වන්තනා කරමු අපගේ ගුරු දේවෝත්තම පරම්පූජනය පින්වල් ලොකු සාමින්න් ව හන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායිස සම්පත්තිය ලබත්වාසාදු සා තෙපල්ලත්තු මෙක ජාතක කතාව අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ කොසබෑනුවර බදරිකාරාමේ වැඩවාසය කරද්දි. භාගිතුන් වහන්සේ බදරිකා රාමේ වැඩයිදිද්දී. රාහුල බද්දරයන් වහන්සේ අරභිහා තමයි පිගතුනේ මේ ලස්සන ජාතක කතාව දේශනා කළේ රාහුල බද්‍ර කියලාකිව්වේ සොඳරු රාහුල සොඳරු රාහුල කියන්න නාමේ ලැබුණේ වෙන්න කිසිවක් නිසා එෙමේ කීකරුකම නිසා. රාහුල සාමීින්න් වහන්සි කියලා කියන්නේ මහා පින්වන්තෙන්නේ. අපගේ ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්තේ සාක්ෂාත් කරල හරියටම වර්සයයක් සපිරෙනකොට වෙසක් පුර පසුළස්වක් පුන් පොහෝදිනී වැඩම කලා කපිළ වස්තුූට. කපිලවස්තුේ ශාක්‍යන් දමනය කිරීම පිණිසු මහා පෙළහර පෑවා. යමක මහා ප්‍රාතිහාරය පෙළහරින් ශාක්ක්‍යන්ව දමනය කරලා අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරී කාලයක් වැඩහිටිය. ඒ වැඩිඉන්න කාලේ පින්ව තුල්ලාට මතක ඇති. විසිදහසක්කූ මහාශ්‍රාවක සංගිහා පිරිවරාගෙන අපේ බුදුරජාණන් වහන්සේ සුදවුන් නිරිදාගේ මාලිගාව පැත්තට වඩිනවා. යශෝධරාවට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ රජමාලිගාවව පැත්තට වඩිනවාලු. යසෝදරා සිංගිතිී රාහුල පුතාත් ළඟතියාගෙන. රජමාලි ගාවේ උඩුමහල් තල ඉඳල බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සි වඩින හැටි හොයාගණඩ බෑ. මහා සඟපිරිසක් විසිදාහක් කියලා කියන්නේ සුළු පිරිසද්ද. මහා සඟපිරිසක් ඇතින් පේනෝ. ඒ සඟපිරිස දි යශෝදර හොඳදට බලනකොට ඒ මහත් වූ සඟ පිරිසාතරයේ තරු කැට පරදවන සඳ මඩල වගේ බුදුරජාන් වහන්සේ පේන්ට ගත්ත. එතකොට රාහුල සාමීන් වහන්සේට සිංගිති රාහුල පුදත්කුමාරයට යශෝදරාව කියනවා ගච්චති නීල පතිේ විය චන්දෝ තාර ගනාා පරිවේටිතරූපෝ නිල් ලහසේ පුන් සඳ පායන්නේ සඳ වටකොට රන්තරු බබලන්නේ. සාාවක මජ්්‍ය ගතයේ සමනින්දූ ශ්‍රාවකයන් මැද අර සමනිින්ද බබල නැහැටි බලන්ඩු පුතේ. ඒසහි තුයිහ පිතා නරසීහෝ. ඒ තමයි පත මිනිස්සුන් අතර සිහ රජෙක් වගේ ඉන්න නුබගේ පියා. එහමනි බුදුරජන්හන්සිව හඳරනල දන්නේ. භාගෙතුන් හන්සිුව නරසහිහ ගාතාවලින් යශෝදරාව පෙන්වා රහල කු මාරයට. හුමාරයට ඒවිදදි වයිවරදු හතයි සිංගිති රාහුල කුමාරයට යශෝදරා කියනවා පුතියන්ට ඔයාගේ පියාණන්ගින් ඔයා දායාද ඉල්ලගන්ට පියානන්නගට යන්ට අම්මගින් මිදිච්චි රාහුල කුමාරය දුවගෙන යනුව අබුදුර ජන් වහසකි පැත්තට භාගෙතුන් අහසට ලංවෙනකොට රාහුල කුමාරයට මුලින්න්න තමන්ගේ සරීරයට වැටුණි බුදුරජන් වහසක සෙවනැල්ල. භාගතු වහන්සේ හිටගෙන ඉන්නකොට දාහල කුමාරය මෙම නගට කිිට්ටු වෙද්දී. බුදුරජන්වහන්සක සෙවනැල්ල රහුල කුමාරයට මොලිම ගැටුුණ. සෙවනැල්ල වැටනකොටම මහා සිසිල්ලසක් මහා සහනයක් මහා සුවයත් දැනුනා. මේ වය සෞරුදු හතේ සිංගිත්තා බදුරජන් වහසට මොලින්ම කියපු වචන හරි පුදුම සහගතයි පින්වන්තයන්ගේ ජීවිත. තාත්තය කියල කතාගලිනේ මගේ පියානනී කියල ළඟට දිවිනේ. තාත්තය අම්ම මට දායාදිල්ල ගන්න කිව්ව කියලා කිවනේ. මොනින්ම කිපු වශන මුගත්ද සුකාතය සමන ජායා. ශ්‍රමණයන් වහන්ස ඔබවහන්සගේ හිෙවනල්ල මට සැපයි. ආමම . පින්වන්තයන්ගේ ජීවිත පින්තන. පින්වන්තයන්ගේ ජීවිත. ඒ පින්වන්තයන්ගේ ජීවිත වල ආසිරිය නං. මොහොතක් මොහොතක් පාසා හිත් පහන්විෙනවා ඒ ජීවිත ඒ චරිතාපදා නිගන ගැන්ට. ඒ කියවට ඒ විඳින්ට පින්වන්තයන්ගේ ජීවිතවල තියෙන ඒ පින්වන්තකමට ආස කරන්ට. අද ගොඩාහක් වර්තමාන්‍ය තියෙනු දෝෂ ඇතමයි පින්වන්තයන්ගේ අසිරුමත් ජීවිත සැක කරනවා ඒවට කතා හදනු අව බොරු කියනවා අතිශයෝක්ත කියනවා. පින්වන්තයකුගේ පින අනුමෝදංවට වාසනාවක්වඇ. ත්මාන් මනුසයට ගොඩා කඩුයි නේ බණහන ඔයාලන ඉහිම ඉඩිපා. පින්වන්තේකුගේ තියෙන අසිරමත් ජීවිතයට පහදිින්ත්‍ර. සිංගිතේ රාහුල කුමාරයයා ඊට පස්සේ තමයි කිව්වේ. මට ඔබහන්සිගේ ළඟට ඇවිල්ලා මගේ අම්මා කිව්ව දායාදඉල්ල ගැන්ඩ කියලා. අනේ මහට දායාද ලබාදිින්ත්‍ර. බුදුරජාණන් වහන්සේ සිංගිතයේ රාහුල කුමාරයා එකතු කරගෙන ගියා. විහාරයට එකතු කරගෙන ගිහිල්ල මහා මුොගල්ලානු මහරහතන් වහන්සේට සාරිපපුත්ත මහරහතන් වහන්සටත් කියීනවා සාරිපපුත්තය මොග්ගල්ලානය මේ පින්වන්ත සිංගිත්තාව පැවදි කරන්ට. සාරිපපුත්ත මහරහතන් වහන්සේ තමයි රාහුල සාමින්න් වහන්සේට උපාද්‍යයන් වහන්සේ වුණේ. මහා මොගල්ලානු මහරහතන් වහසේ තමයි ආචාරයන් වහන්සේ වුණේ ඕන්න පැවදි වුණා. ඒ පැවදි වනාට පස්සේ. හිතාගණ්ඩු බැරි විස්මය ජනක කීකරුමක්. ඒ කීකරුකම කොයි තරම් පුදුම සහගතු වනාදය කියලා කියන්නේ අනිත් භික්ෂූන් වහන්සේ නිකම් පරීක්ෂ කළ. රාහොල සාවාමින්හන්සි උදේසන අවදයනු. අවදිලා මේ භික්ෂූන් වැඩවාසය කරන විහාර පෙත්මලු හැම එකක්ම පිරීසිදුවට අමදිනෝ. උදේස අවදිලලා එළිියට වඩිනු භික්ෂූන් වහන්සේලාට ලිවෙච්චි පෙත්මලු ින්ට නොල බේවා. භික්‍ෂුන්ට මේ පිරීසිදුව හැම දෙයක්ක්ම දකින්ට ලැබේවා කියලා හිතල අනුකම්පාවෙන් කරුණාවේ මෛත්‍රී හැම්ම තැනුම අමදිනවා. එදු රඇතැම් භික්ෂුන් හන්සේලා මේ රාහුල සාමින්හන්සිගේ කීකරුකම පරීක්ෂ කරන්ට අතුගාපු තැන්වලට කොළොරඩු දානු. දාලා රාහුලසාමිනසසි ලට ගිහින් නිකං අමනාපේ මගේ කිනෝ බලට රාහුලම බාගෙරතු වෙලා බලට අතන රොඩු ඉතුරේල මොකද මේ අතුගානයකග තේරුම කියලා පුොඩ්ඩක් සැරදානු. රාහල සාමනස කවදාවක් මූුණ පුොටු කර ගත්තනේ. කවදාවත් එල්ල ගත්තිනේ. ඇයි අපි මේ මටම කියන්නේ මංවිතරද අතුගානන්නේ අනි තුන්හසල අත් කැඩිලද එහෙම හිතුන්නේේ. බලන්න ගෙවල්දරොල්ල සමහට දූල පුතාල අම්මල තාතල ඉස්රහ කොස්ු පොලේ ගල යන්න ද. සමාලාට කොස්සක් අල්ලන ළමයි අඩුයි. ඉදල කොස්ස කල්ල නම යඩුයි. අපේතු ඉද හිට හරුව ඇතුගන් ඩගත්තේම අම්මල තාත්තල නිකං වචනයක් කිවත් ඕව පොේ ගහ යනොනීද ගොක්ඇයි කීකරකුම කුච්ච අඩු. කිසිම කෙනෙකුට අවවාදයක් අනුශාසනාවක් කරන්ට හිතත් නොනෙමින ජීවිත කුච්චරත්වීමද. ගුරුවරේ කවවාදයක් කරපු ගමන් අකී කරවිවා. දෙමාපියෝ වාදැක් කරපුුගමං අකීකර වෙනවා. එබධු ජීවිත හරි අවාසනමන්තයි. රාහුල සාමන්හන්සේ මොහොත්තිම වැදගැන්ු අනේ ස්වාමිනි සසාමවින්ට මං ඒටිකත් පිරිසිුදු කරන්න එතතිනි කියලලා පිරිසුදු කරනවා පුතුම නිහතමානිකමක්. පුදුම අහිසක්කමක්, ඒකයිබින්වතුනේ කීකරුකම නිසා නිහතමානීකමත් හැද. කීකරුකම නිසා අහිංසකකමත් හැදි, කීකරුකම නිසාම නොනැත්තන්ගේ ප්‍රසංසාාවටද බඳුන්වේ අර භික්ෂු නොක්කොම ප්‍රසංසා කරන්නට පටන්ගත්තතා රාහුල වාමින්න්හසර හම තැනක ප්‍රරංන්සා. ඇතිතැන නැතිතැන ද්‍රාහල සාමන්හසර ප්‍රසංසා නි භික්ෂූ වහන්සේලා හරි පුදුමින් කතා කරනවා මේ රාහුලන් වහන්සේ වගේ වඩත්නන් හිම හිංසක න්නඩෙන අපට හම ගතාාව වවා. කොටිම සාරිපපුත්ත මහරහතන් වහන්සේ මහා මුොක්්ගල්ලානො මරහතන් වහන්සේ වගේ මේ සම්බුද්ධ ශාසනය පතාාක යෝධයෝ. රහුල සාමින්හස කතා කළෙයි රාහුල බද්දර සොඳුරු රාහුල සොඳුරු රාහුල කියලා. එච්චර සුන්රයේ ජීවිතී. හැමදාම පෙත්මලු අමදල රාහුල සාමින් වහන්සේ වැලිදෝතක් අතට ගන්නවා. ඒ අතට ගන්න වැලිදෝත ගන උන්නහස හිතනවා. මේ වැලිදෝතයේ යම්තාක් වැලිකෙට ඇ්ද අනේ මාහට ඒ තරම් ප්‍රමාණයක් අද අවවාද අනුශසනා නැබීවා. එච්චර අවවා ධනුසාසන පැතුවා. කීකරු වෙන්ඩාස නිසා. කීකරු වෙඩ එච්චර කැමති නිසා අවවාද අනුසාසන පැතුවා. අකිකරු තැත්තිෙ අවවා දනුසාසන පැතුවත් වැඩන්නේ. බුද්ධ දේශනාව අනුමාන සූත්‍රය තියෙනවා අකීකරු අය අනි භික්ෂුන් හසලගේ ළඟට ිහි කියනව කියවා. ඒස්වාමිණ මටත් අවවාද කරට මට තනුසාාසනා කරන්න මං ඔබහන්සල කියන විදි න්න. එහෙම කියද්දී කියදදී ඒ බික්ෂුන් හසල හිත නැමෙන්න්නේ කියන අකර ික්ෂුට අවවාද කරන්නට. අකේකර භික්ව ළඟ ගිහි කිවොත්ති මනේ මට අවවාද කරන්න කියලා ගුණවත් සංහ කියකිනවා කිනවා අනර භික්‍ෂල ගරි හි බලට යගින් අවාදගන්න අවාදය කට හිත නැවෙන්නේ කියන. අකීකරකුම කියන්න සාපය ඊකරුකම කියලා කියන්නේ පුදදු මාහාසිිරවාද. රාහ සාමීන් හසගේ ජීවිතී ගොඩාක් ලස්සනමුණේ කීකරකම නිසා. රාහුල සාමින් වහන්සේ මහා සංගියා අතරේ, සිව්ුවනක් පිරිස අතරේ තතාාගත සබුදු මුව මඩලින් පැසසුම් ලැබ්වා. ඒත දක්ගම් භික්කවි, මම සාාවකානම් බික්කූ නං සික්್කා කාමානං යදිදං රාහුලු මහනනි මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතරේ සිික්‍ෂාකාමී භික්ෂූන්ට මේ රාහුලයන් අගරයි. හික්මෙන්ට කැමති භික්‍ෂූන්හන්සේලා අතර අග්‍ර ශ්‍රාවකරත්නය වුණා අපගේ රාහුල බද්දරයන් වහන්සේ. ආෙ රාහුල බදරයන් වහන්සේ මුල්කරගෙන තමයි බදරිකා රාමේදී මේ සිදුවීම වෙඩි. ඒ කාල පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සික්ෂා පද පනවලාතියෙනවා. ං පන් භික්ෂුවක් වනහහි උපසපන් නොවු කෙනෙකු නිදන තැනක සැතපුනොත් පචිති ඇවතක කියලා මොනින්ම බුදුරජාන් වහන්සේ සිික්ෂාපදයක් පෙනවා ඔපසම්පදා භික්‍ෂුවක් එක එක රැයක් වවාද. අනුපසම්පන්න කෙනෙක් ඔපසම්පදා නොවනු කෙනෙක් ගිහි එක් ෝ සාමනේරයෙක් සැතපෙන්ඩ බෑ. එකම වහල කට නිදන්න බෑ. එහම් බුදුරජාන් වහන්සේ ශික්ෂාපදයක් පෙනවෝ මුුවයි ශික්ෂාපදී පණවපු කාලේ තමයි මහත් වූ භික්ෂූ සංගිහාත් එක්ක බුදුරජාන් වහන්සේ බැහැදැකීම පිණිස රාහුල සාමින් වහන්සේ බදරිකාරාමේත්‍ර වැඩම කළලා. ඒ වෙනකොට රාහුල සාමින් වහන්සේ සාමනේර. ඉතිං රාහුල සාමින් වහන්සේට මේ සිික්‍ෂාපදය පනවන්ට කලින්න්නම් භික්‍ෂූන් වහන්සේ යම්තැනකට වැඩම කළොත් එහම උන්වහන්සේට සැලකිලි කලා. භාගිතු වහන්සි ගැතියනෙන ආදර ගෞරවේ නිසා ඒවගේම රාහුල බදරයන් වහන්සේ තුළ තිබුණු අසාමාන්‍යය කීකරකුම නිසා භික්ෂුන් වහන්සේලා ඔය පොඩි යහනක් ඊට පස්සේ හිසට තියාගැන්ට සවුරක් දෙනවා කොට්ට විදිහෙට ම ික්ෂුන්හසල ගඩා කාදරින් සැලකවා නමුත් දෙෙන් බදුරජනුස ීක්ෂාද පනවල. උප සම්පදා භික්‍ෂුන් වහන්සේලා වැඩඉන්න කුටියකට රාහුල බදරයන් වහස ගැන්ට බැහ සාමනේ. බික්ෂුන් හන්සල වවා ආයිශම රාහුලනි ඔබ තාමත් උපසම්පදානෑනේ දැන් භාගතුන් වහන්සේ උපසපන් නොූ කෙනෙක් එක් එකම ස්ථානයක සැතපෙන්ට එපා කියලා සෙක්ෂාපද පනවල තියන්නේ. එන්න සයිතින් තමන්ට වාසේ කරට සුදුස්තැන හොයාගට හොද කියලා රාහුල සාමීන් වහන්සේට තනීවම වැඩවාසය කරන්න තැනක් හොයාගටය කියලා භික්ෂූන් ඒ විදිහ කතාවක්කිවා. සිංගිති රාහුල සාමීින්න් වහන්සේ බදරිකා රාමේ තිබුණු කුටියක් කුටියක් ගානෙ ගියා යන යන කුටියේ උපසම්පදා භික්ෂුවකින්නවා. ගිහින් බලනව ඉන්නවාද කියලා නිශ්බ්ද හැරලයිනවා. රාහුල සාමීන් වහන්සේගේ තිබුණු ඒ හික්මීම කියන එක නම්. මගේ පියානෝ දසබලයන් වහන්සේ මාගේ උපාද්ධයෝ දහරුම සේනාද ඉපතියන් වහන්සේය මාගේ ගුරුවරයානෝ හා මුගලන් තෙරනුවෝය මාගේ සුළපියානු ආනන්ද මහා තෙරපානෝය කියලා ඒ හිතර ගත්තිනේ දැ බලන්ට්‍ර ඒ ස්්‍රාාවක ජීවිත රාහුල බද්රයන් වහන්සේගේ ගිහි කල පියාණන් ධර්ම රාජ වූ අපගේ තතාගත සම්මා සම්බුදුරජන් වහන්සේ. ඒකින් හිතට ගත්තිනේ. අද සමහල්ලාවට හිතට ගන්ට්‍ර එච්චර ලොකු දේවල්ලු උන් මේ පපුටි දේවලුින් හිතර ගන්නවා ඉදිමිනවා මාන්‍යඇතිකරග. රාහොල සාමීන් වහන්සේට මාන්‍ය ඇතිකර ගන්නවා නම් මානක් කාර වෙන්ඩද ගොඩක් දේවල් තිබුණ. දරම සේනාධීපතින් වහන්සේ උපාදධයෙන් වහන්සේ මාන්‍ය ඇතිකර ගත්තනේ දරම පුරෝහිතවර මහා මොගගල්ලනු මහරහතන් වහන්සේ තමයි ආචාරයෙන් වහන්සේ මාන්‍ය ඇතිකර ගත්තනේ අග උපස්ථායික ආනන්ද මහතරුන් වහන්සේ තමයි සුළුපිය ගී කාලි. මාන්‍ය ඇති කර ගතනේ.උනාන්සේ බොහෝම නනිහතමානීව අපි මේ සංගයා වහන්සේලා කොච්චරණන් සික්‍ෂ ගෞරවෙන් යුක්තද කියලා සංගයාගෙනත් හිත පහදවගෙන. අයු මේ භික්ෂුඋන්හසලා මංගැන බලන්නේ මංගෙන කොච්චර සැලකිල්ල දක්කණ්ඩු මුන්හන්හන්සේලා එහමේ තුවෙන. බොහොම නහතමානව රාහුල සාමීන් වහන්සේ වැඩම කර නොකුටියක් කුටියක් ගානේ කුටිය එකක්ව වන්නේ වසාන්් රහුල වාමින්හසේ දැක් ටිකක් පොඩිවට කුටයක්ක් තියනවා රාහුල සාමින්සේ ළඟට ගහිල උගර පැදවා ඇතුළ කවුර ඉවද කෙෙන බලන්ට සද්ධයක්නේ පෝඩක්ක කුටියේ තිරෙද්ද මෑත් කල්ල බැලුව අනේ බලන කොට ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා තනවා තියෙන වැසිකිලිය රාහුල සාමීන් වහන්සේ ඒ වැසිකිලිය ඇතුළට පිවිසුනා කියලා කියන්නේ බ්‍රහ්ම විමානයකට පිවිස නෝ වගේ පුදදුම්ම ගෞරවකින් ඒ වැැසිකිලිය ඇතුළුට පිවිසුුණ. පිවිසලා වැසිකිලියේ කෙලවරක පළඟක් බැදගෙන වාඩි වුුණ. එහෙන්ම දෑස පියා ගත්ත. රෑ එල්ලි වෙනකං එහම්ම හිටිය. උදේස නරුණ නැගීගෙනින්ට ඔන්න මෙන්න අපේ ලොෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැසිකිලියට වැඩම කිරීම පිණස පැමිණිලා. බුදුරජාණන් වහන්සේ උගර පෑදවා. බුදුරජන්හසේ උග්‍රපාදනකට රාහොල බද්රයන් වහන්සේ ඇැතුලී දල උගර පෑදවා. එතකොට බාග්‍යතුන් වහන්සේ ඇහවා කෞුදය එතකොට තිරරෙද්ද මෑත් කරගෙන රාහොල සාමින්න් වහන්සේ වැැඳග නිරියටෙනවා අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මමී රාහොල බුදුරජාන් වහන්ේ එතකොට ඇහුවා. අනේ ඇයි රාහුල මේ රාහොලයන් ඊයේ මේ වැසිකිදියයට සැතුමුණේ ඒමයි ස්වාමීණී මට සැත පිටු වෙනතෙනන හොයාගන්ට පහසුුණ. කලින්න්නම් ස්වාමීනිී ස්වාමීන් වහසල මට ගඩාක් උදඋපකාර කරනවා. මට කවදාවත් සේනාසන පහසකන් නැතිවෙලනේ ඒ වුණනාට ස්වාමී භාග්‍යතුන් වහන්ස දැන් ක්ෂාද පැෙනිවනි. භික්‍ෂූන් වහන්සේලා සික්ෂා ගෞරවෙන් නිසාම උපසම්පදා නඕනු මාව කිසිම සෙනසනට ඇතුළු කරගන්න කැමති වන්නේ. ස්වාිණී නිසා උන්වහන්සලාට පීඩාවක් නොවෙන්නයි ඉමං මෙතන සැතපුනේ. එහෙම කියනකොට භාගිතු වහසට කුච්චට සංවේගයක් කටගඩ ඇද. බුදුරජාන් වහසේ අරුණු නැගුණ ගමම්ම භික්‍ෂු සංගාව රැස් කළා. භික්‍ෂූ සගහා රැස්කොට සාරිපපුත්ත මහරහතන් වහන්සිට තමයි කතා කළේ සාරිපුත්තයනි ඔබ දන්නවද මේ රාහුල බද්දරයන් ඒයේ දින සැතපුණය කොහිද කියලා. සාරිපපුත්යෙන ඒ රාත්‍රයේ රාහුලයන් ගත කරලා තියෙන්නේ වැසිකිලේ ඇ සාරිපුත්තයන ඔබ රාහුලයන් ව මෙබදු ඇරින් අත්හරනවා නම් මේ අනි පොඩි උන්වහන්සේ ලගෙන කවුද බලන්නේ. බුදුරජාන් වහසේම පොඩ්ඩක් සාරිපපුත්්ත මහරහතන් වහන්සේට දෝසාරෝපණය කරමින් කතා කළ. බුදුරජාන් වහන්සේදා සෙක්ෂසාපදය ලිහිල් කලා ැම්පටම් භික්ෂුවක් උපසම්පන්න නොවන් සමඟ එක් ස්ථානයක දවසක් දෙකක් වාසය කරන්නට අවසර දෙමි. තුන්වෙනි දවසේ උපසපන් නොවවා අයව බාහිර තැනක වෙනත් ස්ථානයක වාසයකරවිය යුත්තය කලලා බුදුරජන්හන්ේ සික්ෂපදය ලිහි කළලාද අදකොති නේ ක්ෂාති. අද වෙනකොට උපසම්පදා භික්ෂුවක් එක් අනුපසම්පන්න කෙනෙකුට දවස් දෙක ක්‍රාත්‍රී දෙකක් වාස කරන්න පුළුව. කරරිකට තුංගෙන රා්‍රයක් ඉන්ඩුපේ තුන්ගින් රාත්‍රීයේදී උපසම්පදා නොවන කෙන ඒ භික්‍ෂුවගේ සමීපයෙන් බැහැරවී යුතුමයි ත රද ඒ සිික්ෂාපදය ති මේ ික්ෂපදය ිහිල් කළි ඔය රාහුල ස්වාමීන් වහන්සේගේ සිදුවීම නිසා ඉතින් භාගිතුන් වහන්සේ මේ සිික්‍ෂාපද පනවල සුදුසු ආකාරීෙන් භික්‍ෂූන්ට දහම් අනුසාසනා කරල ගන්ධ කුටියට වැඩම කරලා ස්කාල බදුරජන්හන්සේ ද සභහ ම්ඩපේට වැඩම කරලා දහම් දෙසනවා. ඊට පෙර භික්‍ෂූන් වහන්සේල දම් සභහ ම්ඩපෙට එක තුුණා. එදා දම් සබා ම්ඩ පේකතුවෙච්චි බික්‍ෂූන්ගේ මාතෘකාව තමයි රාහුල සාමීන් වහසක සිද්ධිය. අනේ ඉති රාහුල සාමින්න් වහන්සේ විස්මිත ගුණධරම ගැන මේ භික්ෂූන් අහන්සේල කතාබාහ කරමින් ඉන්නවා හ්පේ හරරි පුදුමයි ආයශමතුනිි බලන්ට පුදුමාකාර හික්මීමක් නොවෑ අපේ මේ රහලයන් වහන්සට තියන්නේ. ඒ වගේම පුදු මහින්සකමක්නේ. හිතාගඩ බැරි නිහතමානිකමක්නෙ මේ පොඩි වයසේදී තියෙන්නේ වැඩිහිට තැරවරුන් ඔබහන්සේ සැතපෙන තැනක් හොයාගැන්ට්‍රය කියලා රාහුලු සාමීන් හසට කිව්ව ආය වචනයක් වත්නේ. රාහුලු සාමින්න් වහන්සේ කාටවත් පැමිණිලි කරන්න නැතුව. කාතෙක්ව තොරවන්නේ පුප්පන්නේ නැතුව තන් වහන්සේම ගිහිල් ැනක් නැතිකට ශම ැකිිට ගිහිති. දැ ඇතම් වලන්න පිංතුන තමන්ට සැතපින්ට තැනක් නැතිකොට රාහල සාමන්හ බදුරජාන්හැග ගීනේ අනි ස්වාමීණි කවුරුම්ට සැප පට තැන න්නේ ම සතට ැ බුදුරජන් සොයාගෙන ගීනේන තමන්ගේ පාද්‍යන් වහ සසාාරිප මහරතන් වහ සොවායාගෙන හිලා ංකිදිරිගේ ෙනන න වා සැට දැන්නේ . මහ මමුදගල්ල හරත්තන් සවවායාගෙන කියනේ. ට සැතපෙන්ට තැනන්න්නේ බහන්ස රදි හට තැන කල දෙන්නකි හික්මීම නිහතමානීකම අහිංසකකම අහිංසක කීකරු නිහතමානී කෙනාට දරා ගැනීමේ හැකියාව වැඩි අද දරා ගැනීමේ හැකිය ගොඩා කඩුමකද අකීකරුයි දෙමාවපිය අවවාදක් කළුත් ගෙවල්දාලය නවා. දෙමවපිය අආවාධයක් කළොත්වීම ගෙදරින් බත් කන්නතු න්නවා. අවාධනුසාසනා කරාම බත්පත්වල් පොලේ ගහල නාඩගන්නට නො හේතුවමකු අකීකරුයි. අකීකරුක්කම කියලා කියන්නේ සාපයක් යනුවෙන් අපි යම් වචනයක් කිව්වාද ඒ ඔන්නුවේ නිසා. අකීකරුකම නිසා ගුඩාද්‍යව ලහිමෙනෝ. එනිසා පංම දුනේ ගුණවන්තයකුගේ වචනය අහිකරුවෙන් දන එප. විශේසින් මේ බණපදේශ්‍රවනය කරන දරූ අකීකරුකම කියන සාපය ජීවිතයයටට ිට්ටු කර ගන්නපා. කීකරුුවන්න කීකරුම ලස්සනයි. කීකරුකම සුන්දරයි. මේ රාහුල බදරයන් වහන්සේගේ ජීවිතන්ම අපිට දකින්න පුළුවන් කීකරුම ිලස්සන. කීකරුම නිසාමනේද දම් සහමන්්ඩ පෙරැස්ස එච්චි භික්ෂුන් හසේලම චර ගුණ වණාවක් කරන්නේ. මේක නම් මහාආසිරයක් මේක නම් මහා අසිරයක් කිය කිය. ාහුල වාමීන් වහසේ ගැනම කතාවිවී න්නවා භික්ෂසුන් ඕන එතකට භාග්‍යතුන් වහන්සේ වැඩම කලා දම් සභා මණ්ඩ පේට. භික්සුන් අහන්සේලා නිශ්බ්දදුුණ. දම් සභා මණ්ඩපේ ධර්මාසනයේ වාඩිගල බදුරජන් වහසේ යනවා මහනිනී නොබලක් කුමක් ගැනද මේ කතා කරමින් හිටිය. අනේ සාමේණී භාග්‍යතුන් වහන්ස අපි මේ කතාවෙවී හිටිය අපේ රාහල බදරහන්හස ගැනයි. රාහල බද්රයන් වහන්ස මේ සිංගිති වයසේදී තියන කීකරුකම. මේ සිංගිති වයසේම තියන නිහතමානීකම මේ සිංගිති වයසේම තියන අහිංසකකම අපි මේක කතාාවට යබුදුරජන් වහන්සේ වදාලා මහනින රාහුලයන්ගේ තියන හික්මෙන්ට කැමැති බව දැන්විතරන් නෙමෙයි. මේ ආත්මේ විතරත් තියෙන එකක් නෙමයි. කලින් තිරිසං ආත්මික ප්‍රතිච කාේ තෝ ඔ විදි හික්මෙන්ට කැති වු. ඒ හක්මෙන්ට කැමැතිවීම නිසාම තමන් මහා උගුල්ලක අනතුරක වැටිලත් තමන්ගේ පණ බේරගෙන තමන්ගේ ජීවිතේ රැකගන්ට රාහුලයන්ට පුළුවන් වුණා එතකට භික්ෂුන් වහන්සේල වන්දනා කරගත්ත ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ ජීවිතේ රාහුල බද්‍රයන්ගේ කීකරුකම නිසා ඒ රාහොල බද්‍රයන් ගැන අපි හරීම පෑදීමින්වා රහුල බද්‍රයන්ගේ ගුණකීර් තිරාවය මේකාලේ පැතිරෙන හැටි. අපි හොඳට දකිනවා. ඒත් ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අතීතේ තිබුණ ඒ කීකටුම ගෙන අපි දන්නේනයනි. බුදුරජාණන් වහන්සේ අප දේශනා කරන සේක්වා අපටෙතකට ඒ අීතපුුවතත් දැන ගැඩ පුලුවන් කියලා ඉල්ලා හෙටිය ආඒ මොහොතේ තමයි භහග්‍යතුන් වහසේ වදාලී තිපල්ලත්ව මිඟ කියන නුවන වැඩෙන බෝසත් කතාව. ගොඩා කෑත අතීතිේ මඟද රටේ තරා රජික් රජකන් කරන කාලි අපේ මහා බෝධී සත්වයු මුව යෝනියේ ඉපදිල හිටිය. බෝධි සත්‍යයෝ තරුණ වයසටෙනකොට මේ මුව මහා මුවරංචුවක නායකයා බවට පත්වනා. මේ බෝසත් මුව රජ්ජරුවන්ට සහෝදර මුවදිනක් හිටිය. ඒ නංගී බෝසත් මුවරජ්ජුරුවන්ගේ නැගනී වෙන මුව දිනක් හිටිය මේ මුව දෙනත් ඕන්න තරුණ වයසි පැටියෙක් වැදවා. දැ මේ මුව දෙෙන පැටියෙක් වැදවාට පසේ ඒ පැටියා බෝසත් මවාගේ කවුද. බෝසත් මවාගේ බෑන වන්න කෙනනෙක්. නංගික පුතානේ එතකොට බෑන වෙන පැටියෙක් මයි මේ වැදුවී. දැම් මේ මුව පැටියත් සාමාන්‍යයෙන් දුවලා පැනලා තමන් තනීන් ගොදුරු හොයාගෙන කණ වයසට ඇවිල්ලා. දැ මෙයා තනිත් මෝත්තක වනාන්තර ඇවිදිනෝ.ඒ වනන්තර ඇවිද යන මවා ගැන අම්මාට බයක් කටගත්තා. අ මගේ මුව පැටියා දඩයක් කාරෙකුටොත් අහවයිද. උගුලකටවත් අහුවෙයිද. මගේ මුව පැටියාට ජීවිතයේ ආරක්ෂා කරගන්න පිළිවෙල උගන්නන්ට ඕන. ඕන්න මුව පැටියාව කැඳවාගෙනවා. ඇවිල්ල බෝසත් මවාට කියනවා අනේ අයන්ඩි මේ ඉන්න ඔබේ බෑන කෙනෙක් නොව? අනේ මෙයාට මුව මායන්ටිකු ගන්නන්ටකු. එහම කිව්වා එකව මුවන්ට තියෙනවා මමායන්. මුව මායන් වකට දුවමනා කරන්නේ ඩයක්කාරයම රවට්ටන්. දුනු ඊතල අමෝරාගෙන දඩයක් කාරව ඉන්නවා. ඒ තැන්වල උගුල් අටෝලා තියනවා. එකඒක විදිහට නීළඟට රුදුරු වනසත්තු ඉන්නවා මාන්ස භක්ෂසික. අහිංසක මුවගේ සත්තුන් වව ගොදුරු කරන්න බලාගෙනන්නවා. එතකට ඕකුන්ගේ බේරෙන්ට ුවමායම කියල එකත් තියෙනවා ආගේ මුවමායන් උගන්නන්ටය කියලා ඔන්න එකතු කරනාව එතකොට බෝසත් මුව රජ්ජරෝ කියනවා හොඳයි මුව පැටියු දැන්උඹ පලයම්පුතේ උඹ අසවල් වෙලාවට වරින් ඒ ඇවිල්න්නල් මගින් මුවවායම ඉල්ල ගනීකිවා එතකොට මේ තරුණ මවා කියපු වෙලාවටම නොවරදවාවා අසවල් වෙලාවට වරින් කියෙලා කිව්වහම ඒ කියපු වෙලාවට මෙනම මුවා ඇවිල්ල. බෝසත් මූරජරුවන්ට ගෞරව දැක්කවා බොහෝම නිහතමානීව යටහත් අහිංසකව මා පැමිණිය මට මෝමාය මුගන්නන්ට්‍රය කියලා ඉල්ලවා. හිත පැහැදුනා. බෝසත් මරජරුවන්ගේ හිත පැහදුුන හිතැ මොක් නිසා කීකරුමනිසා. කීකරුකමින් හටගන්න ගුණයක් තමයි නහතමානකම. කීකරු මෙනක ගේ තිනවා නිහට නහතමානි වන්න පුළවා ඇයි කීකරු වෙන්න නිහතමානී නිසා තමයි. කීකරුවෙෙන්ඩ බැරි අකීකරුකම කියන්න දඩබ්බරකමට එන්නේ මාන්‍ය නිසා තමාන් දන්නවා තමන්ට තේරෙනවා. මව් අවවාදයක් කරන ගොඩ හිතනවානම් මේ අම්මල අද කාල මොනවද අම්මල දන්න අද මේ තාක්ෂන දියුණ ෝක ඇති අම්මල ලෝකන මේ අදති. මට තෙරෙන්නේ අපි දන්නේ කෙලා හිතපු ගමන් ඒ පුද්ගලයට කීකරුකමන් නැතුවනවා නිහතමානිිකමන් නැතුවයනවා. ඊට පසේ දරුවා හිංසක වෙන්නේ. තාතලවාදක්කරපු ගමන් මයි දන්න ට තේරෙන්නේ කෙ හිතුගම කීකරුමන් නැතුවයනවා නිහතමානිකමන් නැතුවයනවා ඩබරෙක් වනවා. හිතුවක් කාර තීරණ ගන්න. එනිසා මේ කීකරුකම නැතිවූ තැන නිහතමානීකම ද නැතිවී යන්නේය. දැම්බලන්න බුදුරජාන් වහන්සට උපස්ථාන කරමින් හිටිය නාගස මාලය කියලා තෙරුන් අහසනවා. ඔය නාගස මාලය කියල තෙරුන් වහන්ේ පසේ කාලෙ හතන් වහසනම කුණා නමුත් උන්න්නහන්සිට මුල්කාලේ තිබුණා හරි මානක් කාර්ගම. බුදුරජාණන් වහන්සිට එක්ක දවසක් ගමනක් වැඩම කරලා. ගතුන්හන්සගේ උපස්ථාක භික්ෂූ නිසා බදුරජන් වහන්සක පාත්තර සිවරු තරගෙන යන්නේ මේ නාගස මාලතෙරු. බුදුරජාන්හස ඉදිරීන් වඩිනුව නාගස මාලතෙරුන් පිටිපස්සින් වඩිනු. ඒ වැඩම කරද්දී දෙමං හන්දිියක් එකමේ මේ පාර ඒතම තුමං හන්දිිය පාර දෙපැත්තකට බෙදන තැන දිදාහ පත්හ පාර දෙපැත්තකට බෙදනෝ දෙපැත්තකට බෙද ැන මුණ ගැවුණ. මොනගහුණට පස්සේ බුදුරජන් වහන්සේ වදාහලා නාගසමාල අපි මෙන්න මේ පරයම් කියලා බදුරජන් වහන්සේ පාරක් පෙන්වා. ඇතු නාගසමමාල තෙරුම් කියනවා නෑනෑස්වාමිණි ඔය පර දුරයි. අපි මේ පාරඥම්. බුදුරජන්ස වද නෑ නාගසමාල මේ පාර හොඳයි. අපි මේ පාරය. ඇතුකොට නාගසමාල තෙරුම් කියනවා. නෑ ස්වාමිනි මම් පැත්තේ පාරවල හොට දන්නවන ස්වාමිණ මේ පාර හොඳයි. අපි මේ පාරය බුදුරජාන් වහස වදා නෑ නාගසමාල අපි මේ පාරීයන් නාගමල් තරකකිව වහන්සි කොහිද මේ පැත්ති පාරවල් ගෙන දන්නේ. මන මේ පැත්ති පාරවල් ගෙන දන්නේ. අපි ය මේ පාරෙන් තුමු වතාවක්ම බුදුරජාණන් වහන්සේ කියපු වචනය ප්‍රතික්ෂේප කළා අවසාන නාගසමමාල තෙරුන් වහන්සේ පාතර සිවුරු බිම තිබ්බ ශස්තරන් වහසගේ බිමතිීලකිවා මි හන්ස ැතිව පර ගන්නන ඔහන්සේ පාර වටි. මං මේ පාරගිෙනවා කියලා බුදුරජන්හසේ අතහැරලා. එයා තනින් අරපාර පිටත්වන. භාගත වහන්සේ පාතර සිවරු අරගත්ත නිශ්ශබ්දව තමන් වහන්සේ වඩිනු මාවතය වැඩිය. නාගසමාල තෙරුන් වහන්සේට වැඩි දුරක් යන්ට හම්බුන්නේ මග හොරමුලක් හිටිය. ඒ හොරමුල මේ තෙරුන් වහන්සේ දැක්ක ගමන්. මේ තෙරුන් වහන්සේට පාර දෙකක් ගැහුවා ඉදිමෙන්ට නිල්වෙෙන්ඩ ගැහුවා පාත්‍රය අලලා පොළොය ගැහවා සිවුරුත් තිරල දැම්ම අනේ අර හොටුන්ගෙන් ගුටි කාලා ඇඟ තලාගන ලියේ පෙරාගන බුදුරජාන් වහන්සේ දෙවරමට වැඩම කරලා සෑහෙන වෙලාවකට පස්සේ නාගසමාල තෙරුම් එනවක් ඉදිරිග එක බුදුරජාණන් වහන්සේ කියපු මාවත්ත මග හැරපු නිසා පලන්ට්‍ර මේ ජීවිතේම වෙච්චි දේ හැබැයි එතකොටම තේරුණා. පාර දෙක හොරුන්ගෙන් වදිනකොට තේරුුණා අපේ බුදුරජන් වහන්සේ අකීකරු වෙලා කැරගත්ත දෙයක් කියලා. ඒ වගේ සමාජයෙන් ගුටි කන චරිත ගොඩාත් නිර්මාණය වෙන්නේ අකීකරකුම නිසා. ගුරුවරුන් ටකීකරු වෙන්න දෙමාපියන්ට අකීකරු වෙන්න ොනැත්තන්ගේ වචනයටට අ කීකරවිෙන අය අවසානයේ සමාජයෙන් ගුටිකරන්න චරිත වෙනවා. සමාජයෙන් දොස්සහන චරිත වෙනවා සමාජයෙන් පෑගෙන චරිත වෙනවා. කීකරුවෙන්ට හැකියාවත් තිබුණුොත් ඒ කීකරුකම විසින් සමාජී බැබෙල්ලින චරිතය නිර්මාණය කරල දෙනවා. ආස කළ යුතුයි කීකරුකුමට. රාහුල බද්‍රයන් වහන්සික තිබුණු සොඳුරු කීකරුම නිසා. අදටත් ගුණවරණනා කරනවා. කෝකාලිකළංඟ කීකරුකම තිබබෙන. අදටත් අකීකරුකම ගැන කතා කරනකොට අකීකරුකම මේ විපත ගැන කතා කරනුකොට කෝකාලික උපමාවට ගන්නවා. දේවදත්ත ළංඟ කීකරුකම තිබබෙනේ. අදටත් තකකරුම ගැන කතා කරනකොට දේවදත්ත උපමාවට ගන්නවා. අකීකරුකම මේ සාපය. අදටත් අප කීරතියක්ම තියනවා. කීකරුකං තිබුණු ජීවිත? අදටත් ගුණ පැසසුම් ලබනවා එනිසා කීකරුකමින් සුන්දරත්වේ ගැන ඒ අුරිමුත්තේරුම් ගන්ට්‍ර ඉතිං මේ බොහෝම කීකරු මුව පැටිය හැමදාම පැමිණිලා මුවමායන්ටික හරි ලස්සන ටිගෙන ගත්තා දැම්ම මුවමායන් හොදට ඉගෙන ගත්ත ම පැටිය මුවමායන්ටික ඔක්කෝම හොඳට කියලදීලා අර බෝසත් මුව රජරු ආශිර්වාදත් කලා උබ මායම ලස්සන ටින ගත්ත උඹ බයනතුව වනාන්තර හැසිරියම් පපුති උඹබට ඕන දේකින් බේරෙන්ඩ පුළුවන් දැන් උඹබ සියල්ලු මුවෝමායන් අති දක්ෂ විදිහ ටින ගැත්ත කෙනි දවස කොන්න මේ මවා වනාන්තරේ හැසිරෙද්දිී උගුලකට අහෝනා මහා හඬින් කෑගෙහවා ඒ මුවමායන් වල කොටස මෙයා උගුලට අහුනා විතරහයි මේ මවා බෙරිහන්දීල කෑගෙහවා මුව මායවිම කොට සක්කේක. හෙමෝට මැහෙන විදිහට හඬ තල දීගෙන මේ මවා කෑගැහුවා. එකොට ඔන්න අනිත් මුව රංචුව ඒ පැත්තේ උගුල් තියෙනවාගට දැනගෙන සැනෙකින් පලාගියා. මේ පුත්‍රේ අවුගලට රහුනා කියලා මව්මෝ දෙනට දැනුන් දුන්නා අනේ යන්න අපිත් ගොදුරු හොයාගෙන යොට උගුලට රහුනා කියලා දැනුන්දුන්න දැන්ගේ අම්මටන මේක කියන්නේ අම්මට මේක කියපු ගමන්. මවුගේ ඇසවල කඳු පිරුණනා වේදනවිෙන් හිත බරවුණ දුවගන පැනගෙන සහෝදර බෝසත් මවාලඟටාව. අනේ අයි අන්ඩී ඔබේ බෑනට මුවමෑි ගැන්වනේද. අනේ අන්න මගේ පුතා උගලකට අහුවෙලාලු මගේ පුතාට අනතුරක් වෙයිවදද එතකොට බෝසත් මුව රජ්ජරුව කියනවා නැගනී උඹ බයින්ටිපා. උඹේ පුත්‍රයා ගැන කිසිීම සැකයක් ඇතිකර ගන්නට දෙයන්න. ඒකා හරි අගේයට කියකරුව නිහතමානීව අහිංසකව මුවමායන් ඉගෙන ගැත්තා. ඕවුම් බලාපන්. ඕවුම් බලාපන් තවටිකකින් ඔය උගුල් අටෝපේ උම රවට්ටලා මුව මායමෙන් පැනගෙන ඔය මුව පැටිය හිනාවෙවී මේ පැත්තර එන ට බලාපන්. උඹ කලබල වන්නඩපා උඹ හිත එක කලස් කරෙන ඕවොහො මිඳපා කියලා දැන්. බෝසත් මුවරජ්ජරුවෝ ඒ මුව නැගැනීට හෙව කිවවා. ඇතක හිත කලස්කරගෙන හිටිය මන්ගේ මුව පැටියා එඒ එකක කියලා ගැහෙන හදවති ඇ බලාගෙනන්න. එතකට ඔන්න මේ මුව පැටිය මහාඩින් බෙරිහන්දීලමකක්ද කලේ තමන්ගේ පිරිස බේරුවා. තමන්ගේ පිරිසි වත් වනාා වෙතරයි. මෙයා කරපු වැඩේ පාසතරේ කුරවලින් හොද හැටියට පොළොව පහුරු ගැහෙක්වා. ඒක දංගල්ල දඟගල් දඟලලලා මැරුණා වගේ. බාහිරට පේන විදිහ එහෙම රැවටීමක් කලා. දැම් බෙල්ල හිරවෙලා දඟල්ල දගල්ලා මැරණකුට අර කුරවලින් සම්පූර්ණයම පස් විසුරුව නොනේ. ඒ විදිහර මෙයා පසු විසිරයව්වා. පස් විසුරවල පාහතරම එක පැත්තර දාගෙන පැත්තකට පෙරලුණා. දිව චුට්ටක් එලියට ඇදල ගත්තා. නික දිව පැත්තකින් එල්ල නෝ. මළමූත්‍ර පහකර ගත්තා හිතලාම මළමුූත්‍ර පහකළ ඒ මළමූත්‍රා පහකරනකොට මළමූත්‍රා ගන්දයට මැස්සූ ගුඩාක් එකතු වුණා ඒ මැස්සු එකතිවලා දැන් හෙම තැනම ඇගේ වහනු ඒ ඇගේ වහදදි මෙයා අඉතින්ගේ මැස්සෝ එලවන්ට වෑයමක් නැතුව මැස්සෝ වහනුවාගෙන එක ගණන්ගන්නන්නේ නැතුව එහෙම හිටිය ඔන්න එතකොටම හුණා මුව වැද්දෝ ඉන සද්ද මෙයා මොකද කර බඩ තද කරලා හොඳ හුස්මක් කැරගෙන කුස පුම්බ ගත්තා ස ොඹබාගන කලින් කියල වැක්කෙරට සලස්සල ඔන්න මේ අහිම ඉන්නවා දැ හොස්ම අල්ලගනන්නවා. එදකට උගල අට වෙද්දා ඇතින් මෙෙනකොට දැක්ක නිකකාටේ පහු ගාලලා පහු ගාල්ල තියෙනවා ඒක කියන්න මේකකා දඟගල්ල දගල දගල දැ මැස්සුත් පිරිලා. එකත් එකට මේක උදේද කොහෙද අහුලතින්නේ. මේක දැ මැරිලා සෑහන වෙලාක්ගත වෙලාගගේ බඩධ ලගකටේනවා බඩත් පිතිි. අපේ මේකයිඉදමිලා නොුවේ. මේක සෞතු වෙලාවද්ද කියලා අ පනතියන මුුවක් ගැන අවධහනයක් මේ මුව වැද්දට වෙලා තිබෙන ආයවිතරිික පැත්තකින් තිබා. ආයුධ පැත්තකින් තියලා උගුල් ගැටේ ගැස්සවා වෙතරයි මේවෙෙල් අහුවෙලා තිබුණ ගුල් ගටේ ගැස්වා විතරයි මවා එ සැනකින් නැගට වැද්දට හිතාගණඩක් බෙරෝගිය විදු ලිය වගේ දෙවා. ඒ මා එදකට මේ මුවමායමට උට දක්ෂකම ඇතිවුණේ මොකක් නිසාද කීකරුකම නිසා. කීකරුකමින් තමයි මුවමායම හරියට ඉගන ගත්තේ. හරියට ඉගන ගත්ත මුවමායම හරියට ක්‍රියාත්ම කරන පු මුණ ඒ එකන කීකරු කෙනාට ඇසීම හැකියාව තියනවා ඇහු කන්දීම. අකීකරු කමට ක ෙන අු කද . කෙනාට ඇහුන්කං දීපන් කිය කිවත් කරන්න ඇහුකන් නොදනෙක්. ඕක කරන්න එ පාහ කියලා කිව්වොත් කරන්නීම ඒකම කරන එක. එදකට එයාට එයාගේ ජීවිතය ගන්න තියන මහා වටිනාදේව ලොක්කොම අහිමිලේනවා. කීකරු තැනෙත්තාට කීකරුකමින් පිහිටනවා ඇහුන්කන් දීම හැකයා ඒ හු කන්දීම නිසා ඒයටට ලැබෙනවා සියලු ශිල්ප. එයාට අනතුර අඳුන ගැන්ඩ ලැබෙනවා. මෝමායන්ටික ලස්සන් ටිගෙනගෙන ඕන්න මහ බැටියා. විදුලිය වගේ දුවගෙනෙනවා. මුව දෙන ලඟට දුවගෙනැවිල් අම්මට සෙනනිහස ආදරය දැක්වවා අම්මත් සන්තෝසිට පත්ව වනා ඉතින් බුදුරජන් වහස දේශනා කළ මහනි ඕ නොහොමයි එදා මුව පැටියා මුවමායන් දක්වලාා වේරුණේ ඉතින් මහනිනි රාහුල ඉස්සරත් ඔයි වගේ තමයි හරි කීකරයි හක්මෙන්් කැමතියි. ඒආත්මේ මට බෑනා වූ මුව පැටිය වනේ රාහොලයන්. ඒ මුව පැටියාගේ මෞ දෙෙන වනේ උප්පලවන්නා භික්‍ෂුණය ප්‍රධාන මවා වනේ මහාබෝධි සතවයෝ වන මමඒ කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත ගෙනහැර දැක්කවා. තින් මේ ජාත කතාව හරි ප්‍රයෝජනවත් ව අ භක්ෂුන් වහන්සරට මකද භික්‍ෂන්හන්සේ තරුම් ග එකත් එකටම අපේ ජීවිතයට ආසිරුවාදයක් වෙන්නේ කීකරුකමමයි. අපේ ළඟ කීකරුකං ඩඩප්බරකං හිතට ගත්ත ගතිලක්සන තිබ්බොත් ඒක මේ සම්බුද්ධ ශාසනය නං අපිට කිසිීම ආසිිරුවාදයක් වෙන්නේ. බුදුරජාන් වහන්සිේ ශාසනය ඇතුළේ අපට පල ප්‍රයෝජනය පිණිස පවතින්නේ කීකරුකමමයි කීකරුකමමයි. එනිසා කීකරුකම නම්මු කුසලේ අපි ඇතිකරගන්න ඕෝනය කියලා. ඒ භික්‍ෂූන් වහන්සේලා හිතේ අදහසක් ඇතිකරගත්තා. ඒ තුළින් මේ භික්‍ෂුන් වහන්සේලාට තමන්ගේ ජීවිතය සම්බුද්ධ ශාසනය මාර්ගඵල නිවන් සාක්ෂාත් කරන්නට වාසනාව බද්ධාවනා අපිරත් ඉංවතුනේ අද මේ නුවනවැටෙන බෝසත් කතාවශ්‍රවණය කරඩ අපේ හිතට අරගන්ධ තියෙන වටිනාම පණිවිඩි අන්නේ එක අපි අපේ ජීවිතයට පිහිටක් කැමතිනම් අපි අපේ ජීවිතයට ආරක්ෂාවක් කැමතිනන් අපේ ළඟත් ඇතිකරගත යුතුම දී තමයි කීකරුකම සංසාර ගමන කියන අපි කීකරවෙන්න ඕනි බුද්ධ වචනයටමයි. බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන කීකරුම ඇතිකර ගන්ට. සත්තාමී භගවා මාගේ ශාස්තෘන් වහන්සේ වනාහි භාග්‍යතුන්හන්සේය. සාාවකෝ හමස්මී මම ශ්‍රාවකය ජානාති භගවා, භාග්‍යතුන් වහන්සේ දන්නාසේක අහන්්‍ය ජානාමී මානු දැනිම. ආගේ විදිහට හිතන්ඩ පුළුවන්නන් ඒ තුළින් අපේ ජීවිතය ඇතිවෙන කීකරුකම ඒ තුළින් අපේ ජීවිතය හටගන්න ස්්‍රද්ධාව අපි ෝ නිහත මානී චරිතයක් බවට පත්කරවා. ඒ නිහතමානීකම ඇතිවෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ගෙනයි. ඒ තුළින් අපට හටගන්නවවා අහිංසකකමක් බුදුරජාන් වහන්සකි ශසනය අහිංසකෝ ගුණ ධර්රම පුරන්ට අහිංසකෝ පිංඩැස් කරගන්ට අහිංසකෝ මේ සංසාර්ගමනේ යන ජීවිතයට ආරක්ෂාවක් හදා ගන්ට අපට අවස්ථාව ලැබෙනවා. ගුණවතුන්ගේ නැනවතුන්ගේ ප්‍රසංසා ලබන වටීන මනුස ජීවිතයයක් ඇතිකරගෙන අපට සම්බුද්ධ වාසිනයේ පිරිසන්නක් ලබා ගැට එතකොට පුුවන් වේී ඉතින්ගේ නිසා අපිට මේ නුවන වැඩන බෝසත් කතාව ශ්‍රවණයකොට තවතවත් මේ ජීවිතය ගැෙන නුවන උපදවාගෙන. කල්යාන මිත්‍ර සත්පුරු සැසුර මොනගැහුණු මහොතේ කීකරුකම නම් වූ සොඳරු ගුණේ ඇති කරගෙන සම්බුදධ වාාසනයේ පිහිට රැකවරණ ලබාගන්ට්‍ර වාසනාව ලැබේවා සාදු 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 රැස්කරගන්ට යෙදනාවෝ සියලූම පුුණ්‍ය ධර්මයන් අපි අනුමෝදංකරමු අද ධර්මදානයේ ප්‍රධාන අරමුණ ලෙස අද දවස වෙනකුට මිය පරලෝගිහින් හතලිස් අට වසරක් සම්පූර්ණ වෙන එදහස්නාවසය හැත්තය පහේ මෙයි මාසේ දහාට වැනිදා මිය පරලෝගිය පින්වත් සෙස්ලින් කොරප්පුූ මැතිනිය හට මේ සියලු පුණි ධර්මය වූ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්තුවා අනුමෝදන් වෙත්තුවා එතුමියගේ පරලෝ ජීවිතයේ ඒ කාන්තකොට සැපේටුම පැමිණේවා. මිය පරලෝයන්ට එදනා වූ ආදරණීය පියාණන් වන පානදුර විස්සූ පින්වත් පිරිස් මුදලාලි මහත්මා හට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය නිමල් පීරිස් සුමනාපීරිස් නන්ද පීරිස් සහ රාණී පිරිස් යන සහෝදර සහෝදරියන්ගේ පරලෝජීවිතයත් මේ පිනින්ගේ කාන්තකොට සැපේට පැමිණේවා. මේ ජීවිතේ තනන්ත සසරපුරාවටත් යම්තාක් මේ පරලො න්ට යදනු ඥාතීන් හිතමිත්‍රාදින් වෙද ඒ සියලු ඥාති සමූහෙයා හටම පින් අනුමෝදන් වෙත්වා ඥාතීම් පරලෝවසිං සැපේට පැමිණේවා. ඉක්මං භවේකදීම දුක්ඛිත සංසාරගමනින් නිදහස් වෙත්වාෙන ප්‍රාර්ථනවිං පින් පැමිනවීම සිද්ධ කරන්න. රැස්කර ගට ේදනාවූ සියලු පුුණෙි ධරමේ වූ. සියලු බ්‍රහ්මරාජය අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා සක් දෙවිදුුන් සතවරන් දෙවරු සිම්පති දෙවුරු ඇතුළු. සියලු දෙවියෝ මේ පින අනුමෝදන් වෙත්වා. ලංකාබහමිය සුරැකිින සුමන සමන්දවියන් නැතුළු සියලු දෙවිදේවතාව හන්සේලා පින්ං අනුමෝදන් වෙත්තුවා. අපගේ ඉෂ්ටකාමී හිතකකාමී දෙවිය ෝපින්ං අනුමෝදන්ව දෙව් සපින් වැඩෙත්වා ඒ දෙවියෝ අපැහෙමදිනාවම ආරක්ෂකරත්වා සාදු, සාදු, සාදු රැස්කළේපින අපේ ගුරු දේවෝත්තන් පරම්පූජනය පින්ංවල් ලොක සාමීන් හන්සේයටත් මහමෙවුුණාවාසී රටලෝක වාසී මහා සංගරුවනටත්. නගරිකා ෑනිවරුට සිල්මෑනිවරන්ට පැදි අපේක්ාවෙන් සිට දරුවන් හටමේ පින දරමාව බෝධෙහෙ පිනිසම හේතුවේවා. සාදු සාදු සාදු. රැස්කර ගන්ට ේදනු සියලූ පුුණෙ දරමයන් අද උතුම් වූ දරමදාන පිංකම සිද්ධ කළ ඩුබායිහි සේවේ නියවතු පින්වා නිෙල්මිනේ විජේසිහ දීනී ඇතුලූ ඒ පවුල සියලු දෙ නහට. නේපිනේ ආශිරවාදයෙන් සියලු සෙත සැසේවා අපි විසේසිංක් සෙත් පතනවා. විදේශ ගතව ජීවිතය ගතකරන ඒ පින්වතුල්ලාට කරදරබාදා කිසිවක් නැතුව සැසිල්ලේ ජීවිතය ගෙවන්ට ැබේවා. කල්ලයානු මිත්‍ර සත්පුරු සැසුර තවතවත් තමන්ගේ දිවිගමනට සමීපවේවා නිල්මිනී විජේසිංහ දියනය ඇතුළූ ඒ පවුලසිලු දෙනාට ඥාතේ හිතමි ත්‍රාධීන්ට නිදුක් නිරෝග සව ශන්තිය පිණිස දිගාසිරි සපත් පිණස සිද සතුරු උපද්‍රවයකට හසුනොවී සුවසේ තමන්ගේ ජීවිතය ගතකරමින් සුවසේ පින් ඩැස්කර ගැීම පිණිස ධර්මය හැසරීම පිනිස. මේ පිනේ ආශිර්වාද ලැබේවා ගෞතම සම්බුද්ධ ශාසනය තුළ උතුන්මූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන සසර දුකින් නිදහස් වෙන්ට. ඒ කාන්තකොට මේ ධර්මදාන පින උපකාරක ධර්මයක් වේවා. අද ධර්මදාන සිදුකරපු ඔබටත් ස්්‍රද්ධාමාසික ධර්මදාන සාමාජික පින්මතුල්ලාටත් ස්්‍රද්ධ කාරිමණ්ඩලේ පින්ව තුල්ල සෙලුදිනානටත්. නිරන්තරයෙන් දහම්පදශ්‍රවණය කරන මේ හැමදිනාට. කිසි කරදරයක් බාධාවක් හෙරිහරයක් පීඩාවක් නැතුව. ජීවිත සුවසීම ගතකට ලැේවා රැකීරක්ෂා ව්‍යාපාර වෙළහෙනදාං දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාදී සියලුදේ සාර්ථක වේවා. උවදුරු බාදාවලින් තොරෝ පින්කරගෙන ගුණ ධර්මදියුණු කරගෙන. සම්බුද් සාාසනී දරමවබෝධීින් සැනසින්ට්‍ර, හැමදිනාටම වාසනව ලබේවා. තිරුවන් සරණ පට නමෝබදදාාය.